ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශක ආනන්ද වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍ර ආනන්ද වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්ඛවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타මත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම්ම ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ බණ්ඩාරවිල විජේසිරි ඉෂ්ටෝසි අධිපතිව නැසී ගිය එච් එම් විජේසූරිය මහතා වෙනුවෙන් ශීලා බස්නායක මහත්මිය
සහ දූදරු පින්වත් පිරිස විසින් අපි මේ පින්වතුන්ට ධර්මදේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් මේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සිදු කරන්නයි බලාපොරොත්තු වන්නේ පින්වතුනි අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන ආවා අති විශේෂ ධර්ම කාරණාවක් ඒ තමයි මේ අනංගන සූත්‍රය අනංගන සූත්‍රය කියලා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද බොම අති විශේෂ සූත්‍ර දේශනාවක් කෙලෙස් හිතක් තියෙන කෙනෙක් ඒ කෙලෙස් හිතේ ස්වභාවය වටහා ගන්නා ආකාරයේ පිළිබඳ දැක්වෙන හරි අපූර්ව දේශනාවක් දේශනාව පිළිබඳ සරලව පසුගිය දේශනාවල් වල දේශනා කරපු කාරණා පිළිබඳ පැහැදිලි කරොත් පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා එක්කෙනෙකුට දැඩි කෙලෙස් තියෙනවා තියෙන බව දන්නවා තව කෙනෙක් ඉන්නවා දැඩි කෙලෙස් Tamanට තියෙනවා බා තියෙන බව Taman දන්නේ නැහැ තව කෙනෙක් ඉන්නවා දැඩිව කෙලෙස් නැහැ නැති බව Taman දන්නවා තව කෙනෙක් ඉන්නවා දැඩිව කෙලෙස් නැහැ නැති බව Taman දන්නේ නැහැ මේ හතර දින අතරින් Tamanට දැඩිව කෙලෙස් තියෙන බව දන්න කෙනයි Tamanට දැඩිව කෙලෙස් නැති බව දන්න කෙනයි ශ්‍රේෂ්ඨයි කියනවා Tamanට දැඩිව කෙලෙස් තියෙන බව දන්නේ නැති කෙනයි Tamanට දැඩිව කෙලෙස් නැති බව දන්නේ නැති කෙනයි හීනයි කියලා කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණාව දේශනා කරාම මුගලන් මහරහතන් වහන්සේ අහනවා ස්වාමිනී කොහොමද මේ දැඩිව කෙලෙස් තියෙන කෙනෙක් ඒ තියෙන බව දනවන ශ්‍රේෂ්ඨ වෙන්නේ දන්නේ නැත්තම් හීන වෙන්නේ කොහොමද කියනවා ඒ විලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා තමන්ට දැඩිව කෙලෙස් තියෙන බව දන්න කිනා ඒ කෙලෙස් ප්‍රහාණය පිණිස වෑයම් කරනවා ඒ කෙලෙස් නැති කරගන්න ඔහු උත්සාහවන්ත වෙනවා හැබැයි තමන්ට දැඩිව කෙලෙස් තියෙන බව දන්නේ නැති කෙනා ඒ කෙලෙස් ප්‍රහාණය කිරීමට න චන්දං ජානිස්සති කැමැත්තක් ඇති කරගන්නේ වෑයම් කරන්නේ නේ වීරිය ආරම්භ කරන්නේ ඒ නිසා ඒ කෙලෙස් ප්‍රහාණය නොවන නිසා ඔහු රාගය සහිතව ද්වේෂය සහිතව මෝහය සහිතව කිලිටු සිතකින් වාසය කරලා මරණයටපත් වෙනවා පිඟත්නි කෙලෙස් තියෙන බව දන්න කෙනා ඒ තමන්ගේ හිත මුදව ගන්න වෑයම් කරනවා ඊළඟට සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා මොගලන් හාමුදුරුවෝ ස්වාමීනි මොනවද ඔය දැඩි කෙලෙස් කියලා කියන්නේ ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දැඩි කෙලෙස් වල ස්වභාවය උන්වහන්සේ පෙන්වල දෙනවා අපි පසුගිය සතියේ වෙනකොට ඒ දැඩි කෙලෙස් වශයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ නම් කරපු කෙලෙස් කිහිපයක් දේශනා කරන්නට යෙදුණා මං හිතනවා මේ එකම කරුණක් තමයි මේ විවිධ පැතිකඩයන් ඔස්සේ විස්තර කරන්නේ නමුත් මේ පැතිකඩ ටික තීරුම් කරගන්න එක වටිනවා මේක අතපසු නොකරගෙනම ඒ නිසා අපිට කාලය ගොඩක් ගියත් අපි මේ කාරණාවල් තීරුම් අරගමු එහෙම තීරුම් කරගත්තයින් පස්සේදී තමයි පින්වත්නි අපට අපේ හිතේ ස්වභාවය හරියට අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ මොකද කෙටියෙන් මේ කාරණාව දක්වනවට වඩා විස්තරාත්මකව කරුණු කාරණා දැක්වුවොත් ඒ තුලින් ඉතා හොඳ ප්‍රතිඵලයක් අපේ පින්වතුන්ට ලබා ගන්න පුළුවන් කමක් ලැබෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ආයුෂ්මතුනි මෙනි මේ වගේ දැඩි කෙලෙසයක් භික්ෂුන් වහන්සේලා ළඟ තියෙනවා භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාති වඩිනකොට ඒ භික්ෂුන් වහන්සේ නමකට හිතෙනවා මේ දැඩිව කෙලෙස් තියෙන භික්ෂුන් වහන්සේ නමකට හිතෙනවා මේ භික්ෂුන් වහන්සේලා මාවම පෙරට කොටගෙන පිණ්ඩපාතේ හැසිරුණොත් හොඳයි මාවම මුලින් තබාගෙන පිණ්ඩපාතේ හැසිරුණොත් හොඳයි එහෙම හිතාගෙන ඉන්නේ මොකද යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ඉදිරියෙන් ගමන් කරනකොට
ඒ ඉදිරියෙන් ගමන් කරන භික්ෂුන් වහන්සේට වහන්සේ පිළිබඳ පිංගුතුනි දායකයන් විශේෂ ඇල්මක් දක්වනවා මේ විශේෂ තෙරවරෙක් වෙන්නේ නැති විශේෂ හාමුදුරුව කෙනෙක් වෙන්නේ නැති උන්වහන්සේ වස් වැඩි භික්ෂුන් වහන්සේ නමක් වෙන්නේ නැති මේ වගේ මිනිසුන්ගේ සංකල්ප වෙනස් කරගෙන ඒ හාමුදුරුවන්ට විශේෂ සැලකිල්ලක් දක්වනවා ওই නිසානේ පන්සලකට ගියාමත් පිංගුතුනි හොයන්නේ නිතරම ලොකු හාමුදුරුවන්ව මොකද ලොකු හාමුදුරුවන්ට විශේෂ කැමැත්තක් තියෙනවා විශේෂ ඇල්මක් තියෙනවා දැන් මේ භික්ෂුන් වහන්සේටත් ආන්න ඒ ඇල්ම කෙරෙහි ඇති කරගන්න ලෝභය නිසා හිතනෝ පින්ඩපාති වඩිනකොට මාවම පෙරටු කොටගෙන යනවා නම් හොඳයි මටම මොල් ස්ථානේ දෙනවා නම් හොඳයි එහෙම හිතාගෙන යනවා පින්වත්නි නමුත් මේ හාමුදුරු හිතපු විදියට එවැනි ලාමක ඉච්ඡාවක් තියෙන මේ භික්ෂුන් වහන්සේට එහෙම හිතුණට භික්ෂුන් වහන්සේලා අතරින් එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැ වෙනත් භික්ෂුන් වහන්සේ නමක් පෙරට කොටගෙන පිණු පිණිස වඩිනවා ආන්න ඒ වෙලාවේ මේ හාමුදුරුවන්ට කෝපය නොසතුටු බව හිතේ උපදිනවලු ඒ කෝපය නොසතුටු බව ඇති වෙනවා නම් ආන්න ඒක දැඩි ක්ලේශයක් හැටියට හඳුන්වනවා දැන් මේ කතා කරන්නේ දැඩි කෙලෙස් පිළිබඳව ඒ දැඩි කෙලෙස් අතර පිඟත්නි මේක යට වෙලා තියෙන භික්ෂුවට තමයි දැඩි කෙලෙස් නැහැ කියලා කියන්නේ දැන් මේ කාරණාවල් අපේ ගිහි පිංඔතුන් අහනවා හැබැයි මේ කාරණාවල් ගිහි පිංඔතුන් අහනකොට හිතන්න එපා මේ භික්ෂුන් වහන්සේලාට විතරක් දේශනා කරපු කරුණක් කියලා නෑ මේ එකක් එකක් ගානේ කාරණාවල් ගත්තොත් ගිහි ජීවිතයේ ගත කරන ඔබටත් මේ වගේ අවස්ථාවල් ඕන තරම් ඉන්න පුළුවන් යම් සමිතියකට ගියාම යම් සභාවකට ගියාම යම් තැනකට ගියාම තමන්ට ඇති වෙනම කෙලෙසයක් මාවම මුලසුනේහි තබනව නම් හොඳයි මාව මුලින් තබනව නම් හොඳයි සමහර වෙලාවට අපිට සමහර පුවත් පව ආරංචි වෙනවා තමන්ට මුල් තැන දුන්නේ නැහැ කියලා එතන ගැටුම් ඇති කරගෙන වෙන කෙනෙක් මූලාසනෙහි තබලා කටයුතු කරා කියලා ඒකට අකමැත්තක් ඇති කරගෙන පිටුතර සමහර මිනිස්සු එහෙම කළා පලිත් ගන්නවනේ එදා මං එතනට ගියා මාව මූලික කරගත්තේ නැහැ වෙන කෙනෙක් තමයි මූලික කරගත්තේ ඒ නිසා මං උතන්ට උදව් කරන්නේ ඒ නිසා මං ওই මිනිහට උදව් කරන්නේ නේ ඒ සිතුවිල්ල තමන්ට හිතට ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද තමන්ටර ඇතිවෙච්ච ලාමක කෙලෙස් හිතත් එක්ක ඇතිවෙච්ච තණ්හාව තමන්ට පිරිමසා ගන්න බැරි වෙච්ච නිසා තමන්ට ඒ සිතුවිල්ල ආවි එවන තමන්ගේ අඩුපාඩුවක් එතන තිබිලා තියෙන්නේ හැබැයි තමන්ගේ අඩුපාඩුව බව දකින්නේ නැතුව ඒක තව කෙනෙකුගේ අඩුපාඩුවක් කොට දකිනවා පැවිදි පිරිසවන අපටත් මේ කාරණාව අදාළයි ගිහි පිරිසවන ඔබටත් මේ කාරණාව අදාළයි ඔබ යම් යම් කටයුතු කරනකොට ඔබෙන් වෙන යුතුයකම් ඔබ ඉටු කරනකොට මේ කරුණු කාරණා පිළිබඳ වඩා සැලකිල්ලක් දක්වන්නට ඕන මේ වගේ ලාමක ඉච්ඡාවල් ඇති වෙනවා සමහර දායකින්ට හාමුදුරුවරු කිරිහි පන්සලේ හාමුදුරුව වෙන කෙනෙකුට විශේෂත්වයක් දැක්ුවා වෙන කෙනෙක් මූලිකව තබාගෙන කටයුතු කරනවා අපට මේ අවස්ථාව නැහැ කියලා සමහර කෙනෙක් අකමැත්ත කමනාපකමක් ඇති කර ගන්න පුළුවන් හැබැයි අපි දන්නේ නේ ඊ හාමුදුරුව කුමන කරුණක් නිසා එහෙම දෙයක් කරනවද කියලා උන්වහන්සේ වැරදි සිතකින් ඒ දේ කරනවා නම් ඒක උන්වහන්සේගේ ළඟ තියෙන අඩුපාඩුව ඒ කර්ම විපාක උන්වහන්සේ සංසාරයේදී ගෙවාවි හැබැයි පින්වත්නි තමන් ඒ අඩුපාඩුව තමන්ගේ ජීවිතයටත් එකතු කරගත්තොත් අර අකුසල කර්මවල කොටස්කාරයෙක් වෙන්න තමන්ටත් ඉඩක් ලැබෙනවා මොකද ගිහි පැවිදි මේ දෙපිරිසම ගත්තොතින් කිසිවෙක් මේ කෙලෙස් ප්‍රහාණය කරගෙන නැහැ. එහෙම හිටියත් බොහෝ මතලොස්සයි ඉන්නේ. ඒ ප්‍රහාණය නොවෙච්ච සිතක් තියෙන නිසා කෙලෙස් වලින් පිරලා තියෙන හිතක් තියෙන නිසා
ඕනම වෙලාවක පිංගොතනි මේ වගේ ලාමක ඉච්ඡාවල් අපේ හදවතේ උපදින්නට පුළුවා. අපේ පන්සලේ හාමුදුරුව අපේ බණට වැඩියේ නේ. අපේ දානෙට වැඩියේ නේ. අපේ පාංශුකූලෙට වැඩියේ නේ. මෙනි මේ වගේ පිංගොතනි ලාමක සිතුවිලි සමහර දිනෙකගේ හදවතේ උපදිනවා. එහෙම ඇති කරගෙන අර සංගරත්නී කිරි අපහැදීමක් ඇති කරගන්නවා. ඒකේ පාඩුව වෙන්නේ පිංගොතනි තමන්ටමයි. මේ මං ඒකයි කිව්වේ මේ කාරණාවල් අතපසු නොකරගෙන දැනගන්න එක වටිනවා. මොකද අපි මේ ධර්මය ඉගෙන ගන්නේ තව කෙනෙකුගේ අඩුපාඩු දකින්න නෙවෙයි. අපි ඇත්තටම බණ අහන්නේ තමන්ගේ අඩුපාඩුව දැක ගන්න. දේශනා කරන මමත් මේ දේශනාව කරද්දිත් මගේ අඩුපාඩු මම දකින්න ඕන. දේශනාව ශ්‍රවණය කරන ඔබත් ඒ ඔබත් මේ දේශනාව තුළින් ඔබේ අඩුපාඩුව දකින්න. එකිනෙකාට ඇඟිල්ල දිගු කරගන්නවට වඩා තම තමන්ගේ අඩුපාඩුකම් හරියට දැනගෙන ඒ අඩුපාඩුකම් ටික දුරු කරගෙන තමන්ගේ කෙලෙස් සිත යටපත් කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න ඒ තුලින් පිංගුතුනි තමන්ට පුළුවන් මේ ධර්මයෙන් යම් ලාභයක් ලබලා තමන්ට දියුණුවක් සලසා ගන්න. ඒ කාරණාව ඉතාම වැදගත්. ඒ නිසා තව කෙනෙකුගේ අඩුපාඩුකම් දිහා දැකලා තමන්ගේ ළඟ තියෙන ගුණධර්ම යටපත් කරගන්න එපා. තමන්ගේ ළඟ තියෙන ගුණධර්ම වෙනස් කරගන්න එපා. මොකද මං කලින් දවසකත් කියලා තියෙනවා විවිධ මිනිසුන්ට තියෙනවා පින්වතුනි විවිධ සංකල්ප. ඒ සංකල්පත් එක්ක පින්වත්නි මිනිස්සු ඊළඟට එළඹෙන කාරණාව තීරණය කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමුන්න බණක් අහන තැනකට එකපාරටම සර්පයෙක් එනවා. අපි සර්පයා පිළිබඳව ඇති කරගෙන තියෙන සංකල්ප මේ සර්පයා විසාදිකයි, මේ සර්පයා දෂ්ට කරාම මේ වගේ වෙනවා. එහෙම සංකල්ප අපි කලින් ඉඳලා හදාගෙන තියෙනවා. නමුත් සර්පයෙක් කියලා කියන්නේ අලියෙක්, කොටියෙක්, වලහෙක් වගේ සතෙක් නෙවෙයි. ඉතාම කුඩා සතේ. නමුත් අර සංකල්ප ඊට වඩා ප්‍රබලයි. සාමාන්‍ය සිංහෙක් වගේ ආවොත් අපිට කියන්න පුළුවන් අපේ අතප්පය කඩාගෙන කන්න පුළුවන් කියලා. නමුත් සර්පයාගේ තිබෙන කරුණ ඊට වඩා වෙනස්. සර්පයා තමන්ගේ දෂ්ට කරන්න පාවිච්චි කරන දල පවා ඇල්පිනිත්තක් තරම් කුඩා දල තියෙන්නේ. නමුත් අපි සංකල්ප හදාගෙන තියෙනවා. ඒ අතීත සංකල්ප වර්තමානයේ දේවල් තීරණය කරද්දී වරදින්න පුළුවන් අවස්ථාවල් වැඩි. ඒ නිසා පින්වත්නි අපේ පින්වතුන් මේ වර්තමානයේ තමන් දකින දියත් එක්ක හැම වෙලාවකම තීරණ වලට එන්න. අපට අතීත අත්දැකීම් වර්තමානයේ දේවල් තීරණය කරගන්නට උපකාරයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගන්න තීන්දුව තීරණ අතීතේ හටගත් කෙලෙස් වර්තමානයේ හටගන්න කෙලෙස් බවට පත් කරගන්න නැතුව ඉන්නට ඕන. අපි එක යාචකයෙකුට මුදලක් දෙනවා. අපි දකින මේ යාචකයා බොරු කරනවා. අපි සංකල්පයක් හදා ගන්නවා යාචකයෝ කියන ඔක්කොම බොරු කරන පිරිස. එතකොට අපට අනුග්‍රහයක් කරන අවස්ථාවක් ලැබෙන්නේ. මේ බොරු කරන කෙනා මේ බොරුව මතින් ජීවත් වෙන කෙනා ඔහුගේ විපාකය ඔහුගේ වාවි. හැබැයි අපි කරන්නේ හරි දේන, අපි කරන්නේ නිවැරදි දේන, අපි දන්නවනම් දුස්සීලයකුණත් මේ මනුස්සයාට සංග්‍රහයක් කරොත් යම්ම හෝ ලාභයක් තියෙනවා කියලා ඒ සංග්‍රහය කරන්න. හැබැයි අනිත් පැත්තට ඔබ මිනිහි කරන්න මට සංසාරේ මේ වගේ වංචාකාරී සිතුවිලි නිවන් දකින තාකල්ම මගේ හිතේ ඇති නොවේවා කියලා. මේ වගේ සංසාරයට ඇද වැටෙන පුද්ගලෙක් බවට මාව සංසාරේ කිසිම කලෙක නොවේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න. අර ඒක සාරිපුත්ත හාමුදුරු දවසක් දේශනා කරනවා. ဒုတိය ආඝාත පටිවිණය සූත්‍රයේදී එක මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයා කායිකවත් හොඳ ගතිගුණනේ දුසිරිත්, වාචසිකවත් දුසිරිත්, මනෝමය වශයෙන් දුසිරිත්. හොඳක් ඇත්තේම නැහැ මේ මිනිසයාගේ ළඟ. ඒ මිනිසයා දිහා බලලා අනුකම්පා සහගත සේචේතනාවේ මෛත්‍රියක් හිතේ ඇති කරගන්න. ඒක කොහොමද කරන්න පුළුවන්?
එක කරන්න පුළුවන් ආකාරය පැහැදිලි කරනවා මෙනි මෙහිම උදාහරණයක් කියලා. මිනිස්සේ කාන්තාරයක ගමනක් යනවා. යනකොට මේ මිනිස්සේ ගෙනාපු ආහාර පාන ටික අතරමඟ ඉවර වෙනවා. දැන් මේ මිනිසයට පානය කරන ජලය නේ. දැන් මේ මිනිසයට ඉදිරියට යන්න තියෙන කෙලවර පේන තෙක් මානකනේ. ඉදිරියට ගිය බොහෝ දුරක් යන්න තියෙනවා. දැන් යන්න බෑ කියලා ආපසට හැරිලා ආව බොහෝ දුරක් එන්න තියෙනවා. මේ මිනිසයා හොඳටම අසරණ භාවයට පත් වෙලා. පිඟුතුනි මේ මිනිසයා ගැන අපට කොච්චර සංවේගය දිහිතට ඇති වෙන්නේ. මේ මිනිසයා ලෙඩ වෙලා දැන් කාත් කවුරුවත් නෑ කාන්තාරේ ඇදගෙන වැටිලා. කොයිතරම් දුකක්ද මේ මිනිසයාට ඇති වෙලා තියෙන්නේ. ඒක අහන අපිට කොයිතරම් සංවේගයක්ද ඇති වෙන්නේ. ජීවිතයේ මරණය අතර සටන් කරන මිනිසුන්ගේ ජීවිත කතාවක් අහනකොට අපට ලොකු සංවේගයක් දැනෙන්නේ. සමහර කාලවලල අපට ආරංචි වෙනවා සමහර ළමයි ওই වෙනත් රටවල්වල ලොකු වලක වැටිලා ඒ ළමයා ගොඩ ගන්න මහා පරිශ්‍රමයක් දරනවා. ඔක දකින්නකොට දකින්න යම් කිසි කෙනෙකුට සංවේගයක් ඇති වෙනවා. අනේ මේ ළමයට මොන වගේ දැන් දුකක් කරදරයක් ඇති වෙලා ඇද්ද කියලා. ඒ ළමයා කෑ ගහනකොට මාව බේර ගන්න කියලා. ඒක අහනකොට අපිට ලොකු සංවේගයක් දැනෙනවා. මම අර කාරණාව තේරුම් කරගන්නේ අමතර කරුණක් කිව්වේ. ඒ වගේ තමයි කාන්තාරේ ඉන්න මිනිසයා. ඉදිරියට යන පේන පාර පේන්නේත් නෑ. ආපසට හැරලෙන පාරක් පේන්නේත් නෑ. දැන් ජලයක් නෑ. ආහාරත් නෑ. රෝගී වෙලා දුබල වෙලා අසරණ වෙලා ඇදගෙන වැටිලා මොනතරම් දුකක්ද පිඟුතුනි මනුසයට උරුම වෙලා තියෙන්නේ. සාරිපුත්ත හාමුදුරු දේශනා කරනවා ඒ මනුස්සයා ගැන හිතින් අපට තරහක් වෛරයක් දේශයක් නෙවෙයි අනුකම්පාව. කායිකව දුසිරිත් වාචසිකව දුසිරිත් මානසිකව දුසිරිත් ඉන්න මනුස්සෙක් පිළිබඳව අපේ පිංගුතුන්ට ඇසුරු කරන්න ලැබුණොත් දකින්න ලැබුණොත් එහෙම නැත්නම් ඒ මිනිස්යාගේ ඒ තුන්දර දුසිරිතෙන් තමන්ට මොනව හරි වංචාවක් අලාභයක් දෙයක් කළොත් අනිත් පැත්තේ මේ මිනිස්යාගෙන තරහක් නෙවෙයි ඇති කරගන්න ඕන අනුකම්පාවක් ඇති කරගන්න. අනේ මේ මිනිස්සට දැන් මේ කාය සංසාරේ කොච්චර කාලයක් යනකම් ගෙවන්න වේද කියලා. එහෙම හිතනකොට තමන්ගේ හිතේ සත්භාවය තමන්ගේ හිතේ තිබෙන යහපත් ගුණධර්මයේ වලින් පිරිච්ච සිතුවිල්ල තවත් ශක්තිමත් වෙනවා මිසක් තමන්ගේ හිත දුර්වල තැනකට වැටෙන්නේ. හැබැයි අර අපි ඔය සංකල්පය ඉදිරියට අරගෙන ගියොත් අපිට ඉදිරියේදී කරන පින්කමක්වත් කරගන්න බැරි වෙනවා. අපි ඉදිරියේදී අපට හිතෙනවා සමහර කරුණුකාරණා දිහා එක්ක සමහර දේවල් එක්ක වැඩ කරනකොට අර අතීතයේ අපි ගත්තු සංකල්ප ඒ වෙලාවෙදි කරන දේවල් එක්ක අපි පාවිච්චියට ගන්නවා. එහෙම පිංඔතුනි ඔබගේ ජීවිතය තීරණය කරන්න එපා. මම මේ ඔබට පැහැදිලි කරේ අපේ හිතට අපි නොදැනුවත්වම දැඩි කෙලෙස් උපදිනවා. දැන් මේ කාරණාවෙන් කියන්නේ ඒකයි සාරිපුත්ත හාමුදුරුවෝ. දැන් මේ හාමුදුරන්ට හිතෙනවා මේ හාමුදුරුවෝ පින්ඩපාතේ වඩිනකොට මාව ඉස්සරහින් තියාගෙන වඩීවි. හැබැයි ඒ හාමුදුරුවෝ හිතපු විදියට ඒක වෙන්නේ නැහැ. නොහිතපු විදියට දෙයක් සිද්ධ වෙනවා. ඒ වෙලාවේ ඒ හාමුදුරුවන්ට ඒ පිළිබඳව අකමැත්තක් අමනාපකමක් ඇති වෙනවා. ඇයි තමන් කලින් බලාපොරොත්තු වෙලා හිටියනේ මේක මෙහෙම වුණොත් හොඳයි කියලා. නමුත් ඒ දේ එහෙම වුණේ නැහැ. ඒ දේ එහෙම නොවිච්ච නිසා තමන් අර බලාපොරොත්තු වෙච්ච විදියට ඒ දේ නොලැබිච්ච නිසා තමන්ට ඒ පිළිබඳව අකමැත්ත කමනාපකමක් ඇති වුණා. එහෙනම් එතන වරද වෙලා තියෙන්නේ තමන්ගෙමයි. මොකද තමන්මයි හිතන්නේ වැරදි දියා. තමන් වැරදි දේ වැරදි විදියට හිතනකොට ඒ වැරද්ද තමන්ට ලොකු අනතුරක් සිදු කරනවා මෙලොවටත් සංසාරයටත්. සමහර වෙලාවට පිංඔතුනි දැන් මේ කරුණ ගත්තොත් සමහර වෙලාවට බොහොම සියුම්ව යට වෙලා තියෙන කෙලෙස් වෙන්න පුළුවන්. ගොඩාක් මිනිසුන්ගේ කෙලෙස් හිත උපදින්නේ තමන් නොහිතා කරන දේවල් නිසා. වැඩිපුරම තමන්ගේ මාන්න අධික බව නිසා.
අපි තුමුණ දැන් පාරක ගමන් කරනවා. ගමන් කරනකොට තමන්ට තමන් වාහනේ පදවගෙන යනවන ඉදිරියෙන් වාහනයක් එනවා. අයින් කරලා ඉඩ දුන්න නම් අර මනුස්සයට යන්න පුළුවන්. දැන් මේක දැක දැක මේක පෙනිපෙනි තමන් ඉස්සරහට ගමන් කරනවා. හැබැයි අර ඉස්සරහින් එන මනුස්සයා ඒ වෙලාවේ අපහසුතාවකට පත් වෙනවා. දැන් මේ මනුස්සයා අපහසුතාවේ ඇති කරවල තියෙන්නේ. දැන් තමන් ගැතින් වරද වුණා. හැබැයි තමන් ටිකක් මාන්නේ අධිකයි. සාමාන්‍ය මිනිස්සු ඉන්නවනේ එකිනෙකාට යටත් වෙන අකමැති චරිත. ඒ වගේ මිනිසුන්ව හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ හිස් මිනිස්සු හැටියට තම්බ කියලායි හඳුන්වන්නේ. තම්බ කියන කෙලෙසිය අපේ විවහාරේ වුන් හඳුන්වනවා බොල් වෙච්ච වීකරල් වගේ. පළ තියෙන වීකරල ඒ පළත් එක්ක බිමට නැමිනවා. පළ තියෙන වීකරල් නැමිනවා. හැබැයි බොල් වී තනි කෙලින් ඍජුව හරියට කණුවක් වගේ තමයි වැඩෙන්නේ. කරල් තියෙනවා. හැබැයි බොල් ගොඩාක් නොනැමිනි මිනිසුන්ගේ ස්වභාවය ආන් ඒ වගේ. දැන් තමන් වරද කරලා දැන් ඒ වරද තමන් කරා කියලා පිළිගන්නේ නැතුව අනිකාට වරද පටලවනවා. බලන්න මේ වෙලාවේ සමහරලාට ඇති වෙන සුළු දියක් වෙන්න පුළුවන්. අපි හිතමු අනිත් පැත්තෙන් ආපු මිනිසයාත් ඒ වගේම ද්වේෂ සහගත පුද්ගලෙක් නා. ඒ මිනිසයා බැහැලා මේ මිනිසයාට ගහන්න පුළුවන්. මේ මිනිසයාත් ගිහලා ඒ මිනිසයාට ගහන්න පුළුවන්. සමහරලාට වාහන කුඩු කරගන්න පුළුවන්. පොලිසිය යන්න පුළුවන්. බලන්න මේ සුළු මොහොතක් හිතන්නේ නැතුව කරපු වරද නිසානේ. පුංචි දෙය තමන්ට හිතන්න තිබුණේ මම අයින් කරලා ගියා නම් හොඳයි කියන එක. ඊට පස්සේ බලන්න පොලිසි ගාන යන්න වෙනවා. වන්දි ගෙවන්න වෙනවා. නඩු කියන්න වෙනවා. උසාවි ගාන යන්න වෙනවා. පුංචි දෙය. සමහර වෙලාවට ගෙවල් එක ගැටුම් ඇති වෙනිත් ওই වගේ. තමන්ගේ වත්තේ වැට ගහනවා අල්ලපු වත්තින් අඟලක් හරි අල්ලගෙන. ඊ පුංචි අඟලෙන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. බලන්න තමන් හරිදී හරි විදියට කරා නම් තමන්ට පින්වතුනි ඒ වගේ ප්‍රශ්න ගැටළු අනාගතයට ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාව අපි ධර්මයේ අහලා කැඩපතක්සේ දකින්න පින්වතුනි උත්සාහ කරන්න. ගෙවල් වල අභ්‍යන්තරي වුණත් ගැටුම් ඇති වෙන්නේ හැම වෙන්න පුළුවන්. සමහර ලාවට දරුවෝ දෙමව්පිය අතර දෙමව්පියෝ දරුවෝ අතර නැන්දම්ම ලේලිය අතර ලේලි නැන්දම්ම අතර පුංචි දෙයක් එක්ක කෝපි හොදර නැහැ කියාවි. එහෙම නැත්නම් කෑම ටික රස නැති නැහැ කියාවි. එහෙම නැත්නම් කෑම පිගාන බෙදලා දුන්නේ නැහැ කියාවි. මට කලින් අර කිනාට බෙදලා දුන්න කියාවි. පොඩි දෙයකින් පටන් ගන්න. අර පටන් ගන්න පොඩි දෙය පිංඔතින නතර කරගත්තනම් කවුරු හරි කෙනෙක් ඉවසලා එතනින් යහපැත්තේ ගැටුම දුරුදි කියන්නේ. ඒක තේරුම් කරගන්න නම් තමන්ට කෙලස් තියනවා. තමන්ට දැඩිව කෙලස් තියනවා. තමන්ට දැඩිව කෙලස් නැහැ නමුත් යටපත් වෙලා කෙලස් තියෙනවා කියන එක හැම වෙලාවකම තේරුම් අරගෙන වැඩ කරන්නට ඕන. එහෙම නැති අය හැම වෙලාවකම නොඑක් නොඑක් ගැටුම් වලට එකතු වෙලා නොඑක් නොඑක් ගැටළු සහගත තත්යන් වලට පත් වෙලා මෙලොව ජීවිතයත් මේ ලැබිච්ච වටින දුර්ලභ මනුෂ්‍ය ජීවිතයත් නිකාං නිර්පරාදී වෙන වෙන කාරණාවල් එක ගැටලා කාලය ගත කරලා මරණයට පත් වෙනවා. ඊළඟට මතු ජීවිතත් සංසාරයත් සම්පූර්ණම අසරණ භාවයට පත් කරගන්නවා. ඒ නිසා තමන් මේක හැම වෙලාවකම තීරුම් කරගati උතු කරුණා. ඒකයි සාරිපුත්ත හාමුදුරුව මෙතනදී මේ පෙන්වන්නේ. දැන් මෙතන කතා කරන්නේ අපි දැඩිව කෙලෙසුයි දැඩිව කෙලෙස් නැති එකයි. දැන් දැඩිව කෙලෙස් නැහැ කියන්නේ දැන් මේ කියන උදාහරණ දැඩිව කෙලෙස් තියෙන උදාහරණ. දැඩිව කෙලෙස් නැහැ කියන උදාහරණේ තමයි මේක යම්කිසි භික්ෂුන් වහන්සේ නමකට තියෙනවා. හැබැයි ඒක ප්‍රබල විශ්මතු වෙලා නැහැ. ඒ සාමාන්‍ය භික්ෂුවකට මේ දේ තියෙන්න පුළුවන්. පෘථග්ජන භාවයේ කෙනෙක් තියෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ දැන් අවංකවම කෙනෙක් තමන්ටම චෝදනා කරලා ඇයි මම එහෙම හිතන්නේ මම එහෙම වෙන්න ඕනේ නැණි කියලා තමන්ටම චෝදනා කරලා තමන්ගේ වරද තමන් හදා ගන්නවා. නමුත් ඕක හිතන්නේ නැතුව හිටියොත් තමන්ට යටපත් වෙලා තියෙන පුළුවන්. ඊ යටපත් වෙලා තිබෙන කාරණාව ඉස්මතු වෙලා තමන් ඒ කෙලෙස් එක ගැටෙන්න පුළුවන්. මේ කාරණාව හරි අවබෝධයෙන් තේරුම් කරගන්න ඕන දෙයක්. දැන් මේ භික්ෂුන් වහන්සේට
ආන්න ඒ වගේ සිතුවිල්ලක් ඇති වුණා ඒක දැඩි ක්ලේශයක් ඒ බව මේ භික්ෂුව තේරුම් කරගන්න ඕන කියන කාරණාවයි සාරිපුත්ත හාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ ඔන්න තවත් දැඩි ක්ලේශයක් කියනවා ඒ ක්ලේශයේ ස්වභාවය තමයි අර වගේම භික්ෂුන් වහන්සේ නමකට මෙන්න මේ වගේ ලාමක ක්ලේශයක් ඇති වෙනවා කැමැත්තක් ඇති වෙනවා දානෙට වැඩම කරාම ඒ දානශාලාවේදී ප්‍රධාන ආසනිය මට ලැබුණොත් හොඳයි අහෝ වත අහමේව ලැබෙයන් බත්තග්ගේ අග්ගාසනං අග්ගෝතකං අග්ගපින්ඩං දානශාලාවේ අග්‍ර ආසනිය ප්‍රධාන ආසනිය අග්‍රෝධකය අග්ගපින්ඩං මේ ප්‍රධානම දේවල් අතපෙන් වත් කරන එක පළවෙනියට මට කළොත් හොඳයි දානීය පූජා කරන එක පළවෙනියටම කළොත් මට හොඳයි මෙන්න මේ වගේ තමන්ට ලාමක කැමැත්තක් හිතේ උපදිනවා බලන්න මේව හඳුන්වලා තියෙන්නේ ලාමක කෙලෙස් බොහොම ග්‍රාම්‍ය ප්‍රාථමික මට්ටමේ කෙලෙස් එහෙම කැමැත්තක් මේ බිචුවගේ හිතේ උපදිනවා ඒ ස්ථානේ මටම ප්‍රධාන වෙනව නම් හොඳයි කියලා හිතෙනවා හැබැයි මේ භික්ෂුන් වහන්සේ හිතපු විදියට ඒ දේ සිද්ධ වුණේ නැහැ වෙනත් භික්ෂුන් වහන්සේ නමක් මුලසුනේ තබලා ඒ භික්ෂුන් වහන්සේටම අග්‍රම දේ ලැබෙනවා ප්‍රධානම දේ ලැබෙනවා උසස්ම දේ ලැබෙනවා මුලින්ම ලැබෙනවා ඒ භික්ෂුන් වහන්සේට ලැබෙනවා මේක දකිනකොට අර ලාමක කෙලෙසිත ඇති වෙච්ච භික්ෂුවට කෝපය ද්වේෂය උපදිනවා කෝපය නොසතුටු බව ඇති වෙනවා ඒ දෙකම දැඩි ක්ලේශයක් හැටියට සාරිපුත්ත හාමුදුරුව හඳුන්වනවා ඒ දෙකම දැඩි ක්ලේශයක් මේ කාරණාව පින්ඔතුනි ඊටාම විශේෂයි තාම වැදගත් කාරණාව පින්ඔතුනි ඒ දැඩි කෙලෙස් ස්වභාවය ඒ දැඩි කෙලෙස් වල මට්ටම අවබෝධ කරගත්තොත් තමයි තමන්ට ඒ හිත මුදව ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඒකනේ කියන්නේ දැඩි කෙලෙස් තිබීම නෙවෙයි ප්‍රශ්නේ. ඒ සංසාරේ එනකොට ඒ කෙලෙස් පුරුදු වෙවි ඇවිල්ලා තියෙන පුළුවන්. හැබැයි දැනගන්න ඕන දේ තමයි ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ කවුද? තමන්ට මේ වගේ කෙලෙසියක් තමන්ගේ ළඟ තියෙනවා කියලා තමන් දැනගන්න එක. තමන් වැරදිකාරයෙක් කියලා තමන් තමන්ටම චෝදනා කරගන්න එක. එහෙම තමන් තමන්ටම චෝදනා කරගත්තොත් අනිකා තමන්ට චෝදනා කරනවට වඩා ලොකු ලාභයක් එනවා. මොකද අනිකා තමන්ට චෝදනා කරන්න ගත්තොත් ඒ චෝදනා කරන කෙනත් එක්ක අපි ගැටුම් ඇති කරගන්නවා. තමන්ටම තමන් චෝදනා කරන ඕනේ දැඩි කෙලෙස් දැනගෙන. හැබැයි සමහර භික්ෂුවකට මේ දැඩි කෙලෙස් මේ විදිහට නොතිබින්න පුළුවන්. ඒක යටපත් වෙලා තියෙන පුළුවන් හැබැයි අවස්ථාවක් අවකාශයක් ලැබිච්ච ගමන් ඒ ස්වභාවය නැවතිස්මතු වෙන්න පුළුවන් ඒ කාරණාවත් තේරුම් කරගන්න මොන කාරණාවක් ඒක අවබෝධ කරගන්න මොන කාරණාවක් දැඩි කෙලෙස් බව ඒ කෙලෙස්වල ස්වභාවය තමන් අවබෝධ කරගත යුතුම කාරණාවක් මොකද තමන්ට ඕනම අවස්ථාවකදී ඒ කෙලෙස් ස්වභාවය ඉස්මතු වෙන්න පුළුවන්. අර එක රජ කෙනෙකුගේ දරුවෝ දෙන්නෙක් හිටියා. ඒ දරුවෝ දෙන්නා ගෙන් වැඩිමලාට තමයි පියාගෙන් පස්සේදී රාජ්‍යත්වය ලැබෙන්නේ. නමුත් මේ වැඩිමලා තීරණය කරනවා මට මේ රජකම එපා. මොකද රජකම් කරාම ඒ වාට ලෝභකම් ඇති කරගත්තම ඒ තුලින් මට මෙලවත් පරලවත් බොහෝ විනාශයක්ම තමයි ඇති වෙන්නේ කියලා මේ වැඩිමල් සහෝදරයාට සිතුවිල්ලක් පහළ වුණා. ඒ නිසා වැඩිමල් සහෝදරයා බාල සහෝදරයාට රජකම දුන්නා. රජකමට පත්වෙච්ච බාල සහෝදරයා වැඩිමල් සහෝදරයාට ආරාධනා කරනවා අයියන්ඩිය අඩුගානේ එවන යුව රජකමක් ගන්න කියලා. ඒත් බෑ කියනවා ප්‍රතික්ෂේප කරා. දැන් මල්ලිගේ කරදර කරන නිසා අයියා ඒ රාජ්‍යත් හැරලා වෙනත් පළාතකට ගිහිල්ලා සිටු නිවසක
ඒ නිවසට බැල මෙහෙවරකම් කරගෙන ජීවත් වුණා. කාලයක් කොහොම යනකොට මේ පිරිස දැනගත්ත මේ තමයි මේ රටේ රජතුමාගේ සහෝදරයා. මේ රටේ රජතුමාගේ වැඩිමහල් සහෝදරයා. ඒ නිසා ගමේ මිනිස්සු ඇවිල්ලා ආරාධනාවක් කරනවා අනේ ඔබගේ මල්ලිට කියලා රටේ රජතුමාට කියලා පුළුවන් නම් අපි මේ ගමට තියෙන බදු මුදල් නිදහස් කරලා දෙන්න කියලා. දැන් අයියා මල්ලිට ලියුමක් යවුවා මේ ගම බදු වලින් නිදහස් කරන්න කියලා. ඉතින් එහෙම නිදහස් කරා. ඊළඟට ගමේ මිනිස්සු එකට එකතු වෙලා දැන් තමන්ට ලොකු ලාභයක් න්‍යාවේකේ තමන්ට ලැබිච්ච ලොකු ලාභය නිසා ගමේ මිනිස්සු ටික එකතු වෙලා තමන් උපයන ධාන්‍ය වලින් කොටස් කොටස් වශයෙන් මේ සහෝදරයාට දෙන්න පුරුදු වුණා. මොකද තමන්ට ලොකු උපකාරයක් මේ ගම වෙනුවෙන් කරපු නිසා. දැන් මොහු ඒ සියල්ල ලැබමින් ජීවත් වුණා. ඊළඟට පින්වතුනි ටික දවසක් යනකොට ඕක දැනගත්තු අල්ලපු ගමේ අය එයාලත් ඇවිල්ලා අර වගේම ආරාධනාවක් කරා. ඒ ගමවත් බදු මුදල් වලින් නිදහස් කරවල දෙන්න කියලා. දැන් ඒ ගමේ අයවත් ඒ විදියටම නිදහස් කෙරෙව්වා. දැන් මේ පලාති අයව බදු මුදල් වලින් නිදහස් කරා ඒ මිනිස්සු එකතු වෙලා දැන් මොහුට නොඑක් නොඑක ආකාරයේ ප්‍රත්‍ය වලින් උපකාර කරනවා. පින්වත්නි ටික දවසක් යනකොට ඒ පලාතේ නායකයා බවට ගමේ මිනිස්සු පත් කරගත්ත මේ සහෝදරයව. රයිතුමාගේ වැඩිමල් සහෝදරයව. ඊළඟට දැන් ඔන්න එක කොටසකට අධිපති වුණා. ඊළඟට ඔය ඔය විදියට ගත්තම වටේට තියෙන හැම පැත්තකම අධිපති බව ලැබුණා තමන්ට. හැබැයි බාල සහෝදරය ඒවත් එක්ක ගැටෙන්න ගියේ නැහැ. මොකද තමන්ගේ වැඩිමල් සහෝදරයානේ. ගැටෙන්නේ නැතුව ඒ විදිහම කටයුතු කරගෙන ගියා. පින්වත්නි ටික දවසක් යනකොට මේ වැඩිමහල් සහෝදරයාට බලය පිළිබඳව තණ්හාවක් ආවා. අන්තිමටම රටේ රජතුමා වෙච්ච තමන්ගේ මල්ලිට ලියුමක් යවනවා මට රජකම ඕන නැත්නම් මම යුද්ධ කරලා හරි ගන්නවා කියලා. හොඳින් ගත්තොත් හොඳින් ගන්නවා එහෙම නැත්නම් යුද්ධ කරලා හරි ගන්නවා කියලා දැන් ඔන්න ලිපියක් යවුවා. මල්ලිටින් රජකම දුන්නා. යුද්ධ කරන්න ගියේනේ. මෙන්න මේක තමයි පින්වතුනි අපේ හිතේ ස්වභාවය. ඒ තරවටම මේ හිත අවිනිශ්චිතයි. ඒ තරමටම මේ හිත අවිශ්වාසයි. ඕනම වෙලාවක පින්වතුනි මේ හිත ඔය වගේ කෙලෙස් වලට හසු වෙලා තමන්වම අසරණ භාවයට පත් කරවන්න පුළුවන්. දේවදත්ත හාමුදුරන්ටත් උනේ ඒ ටිකමනේ. දේවදත්ත හාමුදුරුවෝ මේ ශාසනය මහණ වුණා. මහණ වෙලා ටික දවසක් ඉන්නකොට දේවදත්ත හාමුදුරුවන් මුණ ගැහින්න ප්‍රභූපලේ දායක පිරිස එන්නේ නැහැ. කොසල් රයිතුමා බිම්බිසාර රයිතුමා මෙයයි ඔක්කොම යන්නේ කෝ භාග්‍යතුන් වහන්සේ කියාගෙන බුදුහාමුදුරෝ හොයාගෙන යනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා කෝ සාරිපුත්යන් වහන්සේ කෝ මොග්ගල්ලාණයන් වහන්සේ කෝ ආනන්දයන් වහන්සේ කෝ මහා කච්චායන මහරහතන් වහන්සේ ඒ විදිහට ඒ පිරිස හොයාගෙන යන්නේ. හැබැයි මේ කවුරුවත් දේවදත්ත හාමුදුරන්ව හොයාගෙන ආවේ නෑ. මේකට දේවදත්ත හාමුදුරන්ට යම් අකමැත්තක් හිතට ඇති වුණා. දේවදත්ත හාමුදුරුවෝ දවසක් අජාසත් කුමාරයව එරිදිපාල පහදව ගත්තා. බලන්න පින්වත්නි මේ හිත තමන්ව නොදැනුවත්වම තමන්ව අසරණ තැනට අරගෙන යන හැටි. ඊළඟට එහෙම ගිහිල්ලා ඒ රජතුමාව පහදවගෙන අජාසත් කුමාරයව පහදවගෙන දැන් අජාසත් කුමාරයාගෙන් ප්‍රතිලාභ ලබමින් ඉන්නවා. හැබැයි ඔහුම ඉන්න ගමන් දේවදත්ත හාමුදුරුව දවසක් බුදුරජාණන් වහන්සේට ගිහිලා ආයාචනාවක් කරනවා.
ස්වාමීනි ඔබ වහන්සේ ගොඩාක් වයසයි දැන් ඔබ වහන්සේ දැන් විවේකීව ඉන්න ඕන කාලේ ඔබ වහන්සේට මේ පාලන කටයුතු හරි බර ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ විවේකීව වැඩ ඉන්න මම මේ සංඝ පිරිසව පාලනය කරන්නම් කියලා නායකත්ව බලයක් බුදුහාමුදුරන්ගෙන් ඉල්ලුවා භාග්‍යතුන්සේ කියන කමක් නැහැ දේවදත්ත මට මේක කරන්න පුළුවන් කියලා බලන්න දේවදත්ත හාමුදුරන්ට අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේත් එක්ක ලොකු වෛරයක් ඇති වුණේ එතකොට තමයි තීරණය කළේ මම බුදුහාමුදුරෝ මරලා බුදුබව ලබනවා කියලා දේවදත්ත හාමුදුරුවන්ට මේ සිතුවිල්ල පහළ වුණේ දේවදත්ත හාමුදුරන්ගේ අඩු ධර්ම දැනුම නිසා ඒකයි මම කලින් දවසකත් මතක් කරේ දේවදත්ත හාමුදුරු මේ ශාසනේ බණ අහලනේ බණ අහපු නැති නිසා දේවදත්ත හාමුදුරුවන්ට මේ ධර්මයෙන් ලැබෙන්න ඕන අනුග්‍රහය ලැබුණේ නේ ඒ නිසා දේවදත්ත හාමුදුරුව මේ ශාසනේ අසරණ බවට පත් වුණා ඒ නිසා අපි පින්වතුනොත් මෙන්න මේ කාරණාව හොඳින් තේරුම් කරගන්න දේවදත්ත හාමුදුරුව තමන්ගේ වරද තමන්ට දැඩි කිලිස් ඇවිල්ලා තියෙනවා තමන්ට යටපත් වෙලා කිලිස් තියෙන පුළඟ ඒව බලවත් වෙන්න පුළු වෙලා තියෙනවා මේක තේරුම් කරගත්තේ නෑ ඇයි ඒක තේරුම් කරගත්තේ නැත්තේ බණ අහපු නැති නිසා පිඟුතුනි මේ ධර්මය අහන එක තරම් ප්‍රතිකර්මයක් මේ කිලිස් වලට වෙන කොහේවත් නෑ මානසික සැනසීමක් ලබන්න ධර්මය තුලින් ලැබෙන රැකවරණේ තරම් මේ ලෝකෙ කිසිම ප්‍රතිකර්මයකින් ඒ මානසික සුවය තමන්ට ලැබෙන්නේ ඒක අපි හරියට අවබෝධ කරගන්නට ඕන ඒ කාරණාව හරියට අවබෝධ කරගත්තම තමන්ගේ හිත හඳුනගෙන ඒ හිතට අදාළ කරන ප්‍රතිකර්ම කරන්න පුළුවන් ද්වේෂයක් ආවොත් දැන් මට ද්වේෂය ඇවිල්ලා මට තරහ ගිහිල්ලා තියෙන්නේ මට දැන් කේන්ති ගිහිල්ලා තියෙන්නේ ලෝභ සිතුවිල්ලක් ආවොත් මේමට ඇවිල්ලා තියෙන ලෝභ සහගත සිතුවිල්ල මෝහ සහගත සිතුවිල්ල කාපු ගමන් හිතෙනවා මේ මට මගේ මේ දුෂ්ප්‍රඥ බවට ඇතිවෙච්ච මෝඩ සහගත සිතුවිල්ලක් මේ ඇවිල්ලා තියෙන්නේ ඒ කාරණාවල් ඒ විදියට වටහා ගන්න නම් හොඳ ධර්ම අවබෝධයක් Tamanට තියෙන්නට ඕන පින්වත්නි ඒ ධර්ම අවබෝධයේ තියෙන පිරිස හැම වෙලාවකම Taman පිළිබඳව Taman මෙනෙහි කරන්න පටන් ගන්නවා අරේ කර ජාතක කතාවක් තියෙන්නේ දවසක් අපි මහබෝසතාණන් වහන්සේක භවයක ඍෂිවරයෙක් වෙලා ඉන්නේ පැවිදි වෙලා තමන් රජ කෙනෙක් තමන්ගේ මිත්‍ර රජ කෙනෙකුත් හිටියා ඔහුත් රජකමත් හැරලා ඇවිල්ලා පැවිදි වුණා දැන් පැවිදි දම් පුරාගෙන ඍෂි භවයේ ඒ කාලේ ගත කරනවා දෙන්නම පිණ්ඩපාතෙන් යැපෙන්නේ දෙන්නම ඒක විහාරීව වාසය කරන්නේ උසස් මාකාරයකට ඒ ಗುಣධර්ම ටික රකින්නවා දවසක් Tamante පිණ්ඩපාතේ වඩිනකොට දානිට ලැබිච්ච ආහාර වලට ලුණු මදි දැන් මිත්‍ර හාමුදුරුව අර මිත්‍ර ඍෂිවරයා බෝසතාණන් වහන්සේ ආහාර ටික අනුභව කරනකොට ලුණු ටිකක් ගෙනලා දුන්නා මිත්‍ර භික්ෂුන් වහන්සේගෙන් අහනවා ඍෂිවරයාගෙන් අහන බෝසතාණන් වහන්සේ මිත්‍රයා අද අපිට දාණයට ලුණු හම්බුනේ නෑනේ කොහෙන්ද ලුණු කියලා අහනවා. ඉන් එලා කියනවා ස්වාමීනි අපිට ඊයේ දාණයට ලුණු ටිකක් වැඩිපුර ලැබුණා. මං ඉතුරු වෙච්ච කොටසක් අරන් తిව්වා අපිට ලුණු නැති වෙච්ච දවසක ලුණු මදි වෙච්ච දවසක ගන්න කියලා. ඉතින් ඒ වෙලාවේ බෝසතන් වහන්සේ අර ඍෂිවරට චෝදනාවක් කරනවා. මහා ධනස්කන්ධයක් මහා රජසැප සම්පතක් අත්හැරලා ආපුත් අපි දෙන්න ආයමත් ලුණු කට්ටින්ද ලිකුතු කරන්නද කියලා අහනවා හදන්නේ බලන බොහෝම බරපතල නින්දාවක් කලේ ඊ ඇයි එහෙම හිතුනේ තමන් දුරදිග බලලා තමන් ගන්න තීරණ නිසා ඒ කාරණාව පිංඔතුනි සත්‍යක්ම වෙන්න පුළුවන් අර මං කලින් දක්වපු කතාවත් එක ගත්තම රජකමත් හැරලා දාලා එපා කියලා ගියා නමුත් අන්තිමට ඒ විපාම කියපු කියලා ගියපු කෙනා ආයමත් රජකම ඉල්ලල යුද්ධ කරන මට්ටමට හිත හැදුනා බලන්න මේ හිත කොච්චර අවිශ්වාසයිද මොනතරම් දරුණුයිද
ඕන වෙලාවක පිංගුතුනි මේ හිත වෙනස් වෙන්න පුළුවන්. කොහොමත් පිංගුතුනි හිත එකම විදියකට පවතින්නේ නැහැ. අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ඒක ක්ෂණයක් ක්ෂණයක් ගානේ පිංගුතුනි මේ හිත වෙනස් වෙනවා. ඒක තමයි සත්‍ය. ତୁරි ඊ විනාශ වීම මත අපිව පිංගුතුනි නරක තැනකට ඇදලා දාන්නට පුළුවන්. ඒක අපි වටහා ගන්නට ඕන. ඒකයි මේ දේශනාව පුරාවටම සාරිපුත් මහ රහතන් වහන්සේ පෙන්වලා දෙන්නේ. මෙන්න මේ දැඩි කෙලිස් කියලා කියන්නේ මොකද්ද? දැඩි කෙලිස් හඳුනා ගන්න. තමන් යම් කිසි දෙයක් කරන්න යනකොට තමන්ම ආවර්ජනය කරලා බලන්න, මම මේ කරන්න යන දේ හරි දෙයක්ද? කෙලිස් වලට එකතු කරලා බලන්න, මේක මට ලෝභී නිසා ඇති වෙච්ච දෙයක්ද? මේක මට ද්වේෂී නිසා ඇති වෙච්ච දෙයක්ද? මේක මට මෝහේ නිසා ඇති වෙච්ච දෙයක්ද? මගේ නොදැනුවත්කමට ඇති වෙච්ච දෙයක්ද? මේව පිංගුතුනි මිනිහි කරන්න පටන් ගන්න. හැම වෙලාවකම මේක මිනිහි කරලා මිනිහි කරලා මිනිහි කරලා බලන්න, තමන්ටම වැටහෙවි තමන්ගේ හිතේ තිබෙන කෙලෙස් වල ස්වභාවය. ඊළඟට අඳුනගෙන, තමන් අඳුනාගෙන ඒක අඩුපාඩුවක්සේ දැකලා බැහැර කරන්නේ නැතුව, තමන්ගේ අඩුපාඩුව තමන්ටම දොස් කියාගෙන තමන් තමන්මම විවේචනය කරගෙන තමන් හදා ගන්න බලන්න. එහෙම හදාගත්තෙන් පස්සේදී තමයි තමන්ට ඒ වැරදි වලින් නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මොකද තමන්ගේ අදහස් වලට, තමන්ගේ සංකල්ප වලට, තමන්ගේ සිතුවිලි වලට වැඩි ඉඩක් දෙන්න පටන් ගත්තොතින් තමන් දන්නේ නෑ තමන්වම අසරණ භාවයකට අරගෙන ගිහිල්ලා. මේ කාරණාව හරි අවබෝධයෙන් තේරුම් කරගන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ අපට අන්නේ කාරණාවේ පෙන්වලා දුන්නේ. අපේ පිංගුතුන්ට ඔය කෙලෙස්වල ස්වභාවය හඳුනා ගන්න, කෙලෙස්වල විදිය පිළිබඳ හඳුනා ගන්න හොඳම තැනක් තමයි මේ කාලේ තාම සරලව කියලා දෙන අපේ රේණුකාණේ චන්දවිල මහානායක හාමුදුරුවන්ගේ චිත්තෝපක්ලේශහ වංචනික ධර්ම කියන පොතයි, ඒ වගේම කෙලෙස් 1500 කියන පොතයි. මෙන්න මේ පොත් දෙක අපේ පිංගුතු පුළුවන් නම් කියව ගන්න. කියවගෙන බලන්න තමන්ගේ හිත මොන වගේද කියලා. කැඩපතක්සේ තමන්ගේ හිත විනිවිද දකින්න පුළුවන්. ඒක දැකලා ඒක වටහාගෙන තමන්ගේ හිත හඳුනාගෙන ඒ තියෙන ස්වභාවයන් වලින් මිදෙන්න හැම වෙලාවකම තමන් වෑයම් කරන්න. ඒ කාරණාවයි පිංගුතුනි හැම මොහොතකම අපි හිතට ගන්නට ඕන. එවනම් අපිට මේ කාරණාවල් තව දීර්ඝව සාකච්ඡා කරන්න ඕන. මේ එක කෙලෙසයක් ගත්තොතින් එක පැයකට පමණ කරුණු දක්වන්න පුළුවන්. ඒ තරම් උදාහරණ තියෙනවා. ඒ තරම් කරුණු කාරණා තියෙනවා. නමුත් අපි හදිසි මේ කාරණාවල් කලබලෙට තේරුම් කරගන්නවට වඩා මං හිතනවා මේ වගේ විස්තරාත්මකව මේ කරුණු වටහා ගන්න එක ඔබගේ දියුණුවට මහත් ප්‍රයෝජනයක් වෙනවා කියලා. එනිසා දේශනා මාලාවක් ශ්‍රවණය කරනකොට අපි පිංගුතුන්ට ඒ දේශනාවේ පටන් ගත්ත තැන ඉඳලා අවසානයේ දක්වාම ශ්‍රවණය කරන්න. මොකද අපි මේ ගුවන් කාලය මේ පිංගුතුන් වෙනුවෙන්, ශ්‍රාවක පිංගුතුන් වෙනුවෙන් වෙන් කරන්නේ වෙන විශේෂාංග වැඩසටහන් කරන්න පුළුවන් අවස්ථාව. හැබැයි ඔවුන් මේකට මේ කාලේ වෙන් කරලා තියෙන ධර්මයේ වෙනුවෙන් ධර්මයට අනුග්‍රහයක් කරන්න. ඒ තුලින් පිංගුතුනි ඔබට ඔබගේ ජීවිතය තුළ දියුණුවක් සලසා ගන්නයි මේ සෑම වෑයමකම අරමුණ වන්නේ. ඒ නිසා දේශනාවක් ශ්‍රවණය කරනකොට ඒ දේශනාවේ මුලින්ද අග දක්වා ශ්‍රවණය කරන්න. අපි සතිපතා දේශනාවල් පවත්වනකොට කුමන හෝ මාතෘකාවක් කුමන හෝ දේශනාවක් ගත්තොත් ඒකේ මුලින්ද අවසානයේ දක්වාම පුළුවන් තරම් දේශනා කරන්නට අපි ලොකු වෑයමක් දරනවා. ඒක මේ අනංගන සූත්‍රයේ උනත් පිංගුතුනි එක පැයකින් දේශනා කළ ඉවර කරන්න පුළුවන්. හැබැයි එහෙම පැයකින් දේශනා කරා නම් මිහි තිබෙන සාරය, මිහි තිබෙන ගැඹුර අපිට හරියට අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ කාරණාව වටහා ගන්න ඒ තරම් වෑයමක් අපේ හිතේ තුල තියෙන්නට ඕන. එවනම් මේ කාරණාව නිවැරදිව වටහාගෙන තමන්ගේ කෙලෙස් හිත විනිවිදව දැකලා ඒ කෙලෙස් හිත ප්‍රහාණය කරන්නට වෑයම් කරන්නට ශ්‍රාවක පිංවත් ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. හොඳයි, එහෙමනම් අද දවසේ අපි මේ දේශනාව අදට නිමාවටපත් කරනවා. ලබන සති අපි ඉතුරු දේශනාව දේශනා කරවීමේ අරමුණින් අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ
දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ බණ්ඩාරවිල පදිංචි ශීලා බස්නායක මහත්මිය දූදරු පිරිස ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. ඒ පින්වුතුන් බලාපොරොත්තු වෙනවා බණ්ඩාරවිල විජේසිරි ස්ටෝසි අධිපතිව සිට මිය ගිය එච්.එම්. විජේසූරිය මහතාගේ 11 වන ගුණානුස්මරණය සිහිපත් කරලා එතුමාට පින් දෙමුණුයි අද මේ උතුම් දේශනාව සිද්ධ කරනු ලබන්නේ. ඒ ආදරණීය භාර්යාව වන ශීලා බස්නායක මහත්මිය දූදරු පිරිස සහ පවුලේ පින්වන්ත පිරිස මේ සඳහා දායක වෙලා කටයුතු කරනවා. එමනම් රැස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් එච්.එම්. විජේසූරිය පියාණන්ට ඒ ස්වාමි පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ භවගාමී ජීවිත සුවපත් වේවා. එතුමා ප්‍රධාන මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සසරේ පින් බලාපොරොත්තු වෙන හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සාංසාරික ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු 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 කියාපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම එච්.එම්. විජේසූරිය මහත්මයාගේ සහ ශීලා බස්නායක මහත්මියගේ ආදරණීය දෙමාපියන්ටද දේශිකානන්ද වහන්සේ වන අපටද ඒ වගේම කොරෝනා වසංගතය විනුවෙන් විහිසී කටයුතු කරන රණවිරුවන්ටද සුවවිරුවන්ටද මේ වෙලාවේ ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. තමන්ගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලක්ම ස්වර ප්‍රකාරෙම සාර්ථකමත් කරගන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම කොරෝනා වසංගතින් මිය ගිය සියලු දෙනාටත් පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු විරෝධා රණවීරවන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. තිගේ හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා. සාංසාරික ජීවිතය සුවපත් කරගන්නට මේ පින හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරලා පුණ්‍යානුමෝදනා වන් එකතු කරනවා. ඒ වගේම රැස් කරගත්තු සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම මෙවන් උතුම් ගහම්බීර ධර්මයක් අඩුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ ගුරු දේවයාණන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම මා මේ ලෝකෙට බිහි කරපු මියගිය මාගේ ආදරණීය මෑණියන්ටත් ඒ වගේම මාගේ මියගිය ආදරණීය පියාණන්ටත් පැවිදි කරපු ගුරු දේවොත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සාංසාරික ජීවිතය සුවපත් වේවා කියලා අපි මේ වෙලාවේ සාදුකාරය දීලා පින් අනුමෝදන් කරනවා. එවගේම රැස් කරගත් උදාාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.